දැයි ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි නිසරණේ පවත්වන 351 වන භාවනා වැඩසටහනේ අවසාන ධර්ම දේශනාවේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනත්ත සංඤිනෝ භික්කවේ භික්කුණෝ අනිච්ච සංඤිනෝ භික්කවේ භික්කුණෝ අනත්ත සංඥා සංඨාති අනත්ත සංඤී අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානන්ති ඉති. ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි දැන් දන්නවා සියලු දෙනාම අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ සම්බෝධිපක්ඛිය සූත්‍රය. සම්බෝධිපක්ඛිය සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ. ඉතින් බුදුරජාන් වහන්සේම භික්ෂුන් වහන්සේලාව එකතකින් පුහුණු කරනවා, උන්වහන්සේලාට උගන්වනවා මේ බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව. අන්‍ය තීර්ථකයන් ප්‍රශ්නයක් නැගුවොත් සම්බෝධිපක්ඛියානං ආවසෝ ධම්මානං කා උපනිසා භාවනායාති කියන ප්‍රශ්නය නැගුවොත්, ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙන්න මොකද්ද උපනිශ්‍රේ සම්පatti, මොනවද හේතු භූත වෙන්නේ, හේතු කාරණා මොනවද කියන ප්‍රශ්නය ඇහුවොත් මෙන්න මේ විදිහට උත්තර දෙන්න කියන එක තමයි කියලා දෙන්නේ. ඉතින් උන්වහන්සේලා දන්නවද කියලා බැලුවාම උන්වහන්සේලා කියනවා භාගතුන් වහන්සේටම මේකේ පිළිතුර වැටහෙවා, භාගතුන් වහන්සේම අපිට මේක කියලා දෙන්න, අපි දරා ගන්නම් කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේම ඉතින් පිළිතුර සපයනවා. ඒක කාරණා නමයක් එතන අන්තර්ගත වෙනවා. පළවෙනි කාරණාව කල්යාණ මිත්‍රයන් සහිත වීම, දෙවෙනි එක සීලවන්ත වීම, තුන්වෙනි එක ඒ අපිව දහමට යොමු කරන, නිවැරදිව මාර්ගයට යොමු කරන, ඒ සඳහා උද්‍යෝග කරන, දිරිගන්වන, ඒ බඳු කතා වල නිරත වීම, අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා ආදී ඒ දස කතාවන්හි නිරත වීම, ඊළඟට ආරද්ධ විරියෝ විහෙරති අකුසලානන් ධම්මානම් පහනාය කුසලානන් ධම්මානම් උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ, ඔය විදිහට කියන වීරයවන්තව කටයුතු කිරීම. ඊළඟට පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේධිකාය කියලා ඒ උදයව්‍ය ඥානයක් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉදිරියට ගමන් කිරීම. එතන තියෙන මේ ප්‍රධාන කාරණා පහක්. ඉතින් ඒක හැබැයි එකක් එකක් ගන්න, ඊළඟට අපි මතක් කරා වගේ කල්යාණ මිත්‍රත්වයේ මත පදනම් කළා බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. කල්‍යාණ මිත්‍රත්වයේ ලැබෙනවා නම්, ඒ අනුග්‍රහය අපිට ලැබෙනවා නම්, එතකොට සිල්වත් වෙන්න යම් කිසි උපනිශ්‍රේ සම්පත්තියක් තියෙනවා. ඊළඟ කල්‍යාණ මිත්‍රත්වයේ ලැබෙනවා නම් අර ඒ හිත සමත විපස්සනාවන්ගෙන් විවෘත වෙන්න, වැඩෙන්න, ඒ හේතු භූත වෙන්න ඒ සාකච්ඡාවක් කතාවක් අපිට ඇහෙනවා. ඊළඟ කල්‍යාණ මිත්‍රත්වයේ තියෙනවා නම් අපිව උද්‍යෝගවත් වෙනවා, වීරයක් වඩන්න, ධෛර්යයක් උපදිනවා, ඒ වීරය සම්බන්ධ යම්සි උපනිශ්‍රේ සම්පත්තියක් ලැබෙනවා. ඒ වගේමයි කල්යාණ මිත්‍රත්වය අපිට තියෙනවා නම් ඒ උදයත්තගාමිනී පඤ්ඤාවක් දියුණු කරගන්න, විපස්සනා නුවණක් අවදි කරගන්න අපිට ලොකු මඟ පෙන්වීමක් ලැබෙනවා. එතකොට මේ කල්යාණ මිත්‍රත්වයත් එක්ක තව බුදුරජාණන් වහන්සේ මේක කියලා දෙනවා. ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ මත පදනම් වෙලා දැන් තවත් කාරණා හතරක් දියුණු කරන්න කියලා. අසුභා භාවේ තබ්බා රාගස පහනාය. එතකොට මේ රාගය තව දියුණු කරගන්න අසුභ භාවනාවක් දියුණු කරන්න. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදේ දුරු කරගන්න මෛත්‍රී භාවනාවක් වඩන්න. ආනාපාන සති භාවයේ තබ්බා විතක්කුපච්ඡේදාය. විතර්ක ප්‍රපංච දුරු කරගන්න ආනාපාන සතිය වඩන්න. ඊළඟට කියලා දෙනවා අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. එතකොට අස්මිමානය දුරු කරගන්න අනිච්ච සංඥා වඩන්න. ඉතින් ඔය කයන අපිට ටිකක් අද සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නේ අපි කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා කටයුතු කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දිහා බැලලා අනුකම්පාවෙන් කියනවා අපේ මේ මිනිස්සු විතරක් නෙමෙයි දෙවියන් සහිත මේ සියලු ප්‍රජාව මේ නාම රූපයකට බැහැගෙන අනාත්ම ස්වභාවයක් ආත්මයක් වශයෙන් සලකනවා කියලා. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. අනත්තනි අත්තමානින්. එතකොට අපිට තියෙන්නේ එක්තරා අන්දමක මානයක්, එක්තරා අන්දමක හැඟීමක්. මේ අනාත්ම වූ දෙයක් ඇත්ත වශයෙන් තියෙද්දී අපිට එහෙම දෙයක් තේරෙන්නේ, අපිට තියෙන්නේ ආත්මෝ දෙයක්, පුජ්‍යල ස්වභාවයක්, කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක්, තැනැත්තෙක්
වශයෙන් තමයි අපි දිගටම කටයුතු කරන්නේ. ඉතින් මුංචි කාලේ ඉඳන්ම අපිට ඒක කියලා දෙනවා. ඒ සඳහා පෙරහුරුවක් ලැබෙනවා, උද්‍යෝගයක් ලැබෙනවා, අපිට නමක් ලැබෙනවා. ඊළඟට අපි කියමු තව ටිකක් උස් මහත් වෙනකොට ඉතින් අපි මේ නමින් ආමන්ත්‍රණය කරනවා. අපි පොඩ පොඩ දරුවෙක් නැත්තම් පුතා දුව බවට පත් වෙනවා. අපි තරුණෙක් තරුණියක් බවට පත් වෙනවා. ඊළඟට අපිට උපන් සාතිකය හම්බ වෙනවා. ඊළඟට හැඳුනුම් පතක් හම්බ වෙනවා. ඕනනම් ඉතින් මේ ගුවන් බමන් බලපත්‍රිකුත් හම්බ වෙයි. ඉතින් මේ විදිහට අපේ තුළ එක්තරා අන්දමක අනන්‍යතාවයක් ගොඩනගනවා. අපි තුළ පුජ්‍යල භාවයක් ගොඩනගනවා. ඉතින් සඳහා ඇත්තටම මේ සම්පූර්ණ සමාජ පද්ධතිය ලොකු රුකුලක් ලබලා දෙනවා. පාසලේ ඉඳන් මේ මුළු අධ්‍යාපන ක්‍රමයේ හරහා අපේ මේ සමාජ ක්‍රමයේ හරහා මේ ඔක්කොම හරහා හොඳට සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න ඉතින් හොඳ අවස්ථාවක් ලැබලා දෙනවා. ඉතින් අපි ඒක තව තවත් පෝෂණය කරනවා, පුළුවන් තරම් කෙනෙක් වෙන්න දඟලනවා, පුජ්‍යලයෙන් බවට පත් වෙන්න, ඒ පුජ්‍යල භාවය තහවුරු කරගන්න, ඒක තව තවත් දිගට පවත්වන්න ඉතින් පුදුම උත්සාහයක් දරනවා. අපි තරඟ වදිනවා ඒ සඳහා. ඉතින් ඒ නිසා හේබඳු තනාගත්ත සක්කාය දිට්ඨියක් තුළ, හේබඳු තනාගත්ත පුජ්‍යල භාවයක් තුළ, මමත්වයක් තුළ තමයි අපි ඔක්කොම කටයුතු කරන්නේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ මේ අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන ප්‍රහමුග්ගහතාය කියලා කියන තැන එතන සක්කාය දිට්ඨියටත් එහා ගිහිල්ලා තවත් දුරට අපි තුළ ඉතුරු වෙලා තියෙන අස්මිමානයක් දුරු කර ගැනීම තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි එතෙන්ට යන්න කලින් පොඩ්ඩක් බලන්න ඕන කොහොමද මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ කියලා. ඉතින් ඒකත් ඇත්තටම විපස්සනාවක් හරහා අපි කෙනෙක් එළඹෙන අවස්ථාවක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම සක්කාය කියන වචනේ තියෙන්නේ අපි සමූහයම ගොඩක් කියන එක අපි එකක් කියලා සැලකීමක්. ප්‍රබල වශයෙන්ම ඝන සංඥාවක අපි කටයුතු කරනවා. අපි මේ කය අපි එකක් කියලා සැලකනවා. කය මගේ කියලා සැලකනවා. නැත්නම් කයම මම කියලා සැලකනවා. කය ඇතුලේ මම ඉන්නවා කියලා සැලකනවා. නැත්නම් මම ඇතුලේ කය තියෙනවා නැත්නම් ඔව් මම ඇතුලේ මේ රූපයක් තියෙනවා කියලා ආත්මයක් තියෙනවා කියලා සැලකනවා. එතන මේ එක එක ස්කන්ධයක් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ හතර ආකාරයක් පෙන්නනවා. මේ සක්කාය දිට්ඨියක් ගොඩනගෙන්න පුළුවන්. හිතන්න අපි ඉස්සරහට ගිහිල්ලා මේ අපි කියමු කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලනකොට ඉතින් අපිටත් පේනවා මේ මම ඉන්නවා. ඒතර මම ඉන්නේ. කෙනින් මේ රූපයම මේ ප්‍රතිබිම්බයම අපි ඍජුවම මම කියාගන්න ස්වභාවයක් තියෙනවා. නැත්තම් මේක මගේ රූපය මේ මගේ කය කියලා මේක සම්බන්ධයක් අයිතියක් හංගවමින් අපි එතන සක්කාය දිට්ඨියක් ගොඩනගනවා. එමෙ නැත්තම් මේ කය තුල මම ඉන්නවා කියාගෙන එතන සක්කාය දිට්ඨියක් ගොඩනගනවා. නැත්තම් මම කියන වෙන තවත් ගොඩක එකතුවක ඒක අස්සේ එක කොටසක් තමයි මේ රූපය කියලා කියන්නේ. මේ කය කියලා කියන්නේ. එතන මට තව අයිති ගොඩක් දේවල් තියෙනවා. හැබැයි එකෙන් එකක් තමයි මේ මම කියලා මේ කය කියලා කියන්නේ කියලා. එතන මේ මම කියන එක ඇතුලේ කය තියෙනවා කියලා එහෙම හඟිනවා. එතන මේ හතර ආකාරයකින් රූපේ සම්බන්ධිත බුදුරජාන් වහන්සේ සක්කාය දිට්ඨියක් ගොඩනගෙන හැටි කියලා දෙනවා. මේ විදිහටම වේදනා ගැන, සංඥා ගැන, සංස්කාර ගැන, විඥාන ගැන කියලා දෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අපි සක්කාය දිට්ඨිය පෝෂණය වෙන පරිද්දෙන්මයි කටයුතු කරලා තියෙන්නේ. ඒකමයි අපි වඩලා තියෙන්නේ. හැබැයි ඉතින් විපස්සනාවක් කරහා මේකට ප්‍රතිවිරුද්ධ ගමනක් තමයි අපිට යන්න තියෙන්නේ. ඒතර මේ කය තුල කෙනෙක්, පුද්ගලයෙක්, මමෙක්, තැනැත්තෙක් නොමැති බව අපිට තේරෙන තමයි භාවනාවක් වැඩෙන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන ආකාරයකින් හිතන්න අපි ධාතු මනසිකාරයක් වඩද්දි එහෙමනම් මේ කය පොඩ පොඩ අපිට නිය යථා ස්වභාවයක් වැටහෙන්න පටන් ගන්න ඕනේ. ඉතින් උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ සරල උපමාවක් දෙනවා ධාතු මනසිකාරය සම්බන්ධයෙන්. ඒ ගවයෙක් ඝාතනය කරන තැනැත්තෙක්, ඒ ගව ඝාතකෙක් මුලින් ඒ ගවයත් මරනකොට ඝාතනය කරනකොට එයාට තියෙන සත්ව සංඥාවක්, සතෙක් පිළිබඳ සංඥාවක්. හැබැයි ඊට පස්සේ සතාව මරලා අපි කියමු හැම ගහලා කොටස් වලට කපලා විකුණනකොට තියෙන්නේ මස් කියන සංඥාව. එතකොට කලින් තිබුණා සත්ව සංඥාවක්, දැන් තියෙන්නේ මස් කියලා සංඥාවක්. එතකොට මේ උපමාව දීම තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැන් අපිත් පටන් ගන්නෙ මම කියලා තමයි. ඉතින් මම භාවනා කරනවා, මම සක්මන් කරනවා, මම විපස්සනා වඩනවා කියලා වෙන්න පුළුවන්. ඉතින් අපි පටන් ගන්න. එතකොට පුජ්‍යල භාවයක් සහිතව තමයි අපි පටන් ගන්න. කමක් නැහැ. මම මෙහෙම කරගෙන කරගෙන යනකොට එතකොට අපි එහෙනම් මේ කය දිහා ධාතු මනසිකාරයක් වශයෙන් බලද්දි, ධාතු වශයෙන් බලද්දි, එතන ධාතු ක්‍රියාකාරීත්වයක් එතකොට කෙනෙකුට වැටහෙන්නේ. තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සින්දු ගති, බර ගති, සැහැල්ලු ගති, උණුසුම් ගති, සිසිල් ගති, සැලවෙන ගති, කම්පණය වෙන ගති, එතන මේ ක්‍රියා ගොඩක්. එතන මෙහෙම දකිමින් යා වාසය කරනවා නම්
ටික ටික එයාට වැටහෙන්න පුළුවන් මෙතන මේ ක්‍රියා ගොඩක් නම් තියෙනවා ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා ඒ මිසක් මෙතන ඒක ඝණයක් නම් මෙතන හොයාගන්න නැහැ මොකද මේ ඔක්කොම නිකන් ක්‍රියා ගොඩක් තියෙන්නේ ඉතින් ඒක දකින්න ඕනේ එකක් නැවත 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 10000 වාරයක් ඉතින් දකින්න ඕනේ ඒ දකින්නකොට දකින්නට අර හිතේ මුල් බහැගෙන තියෙච්ච අටුවම් බහැලා තිබිච්ච අනුසේ වශයෙන් läගලා තිබිච්ච ඒ ඝන සංඥාව දැන් පොඩ 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 කැඩි 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 ඒක දුර්වල වී යාමක් තමයි යෝගාවචරෙන් ඉතින් කියවෙනවා සමහරවිට කෙනෙක් කියනවා නිකන් කයට මං හිත යොදාගෙන හිටියා මේක නිකන් කොටස් කොටස් වෙලා ගියා නැත්නම් කැඩි කැඩි ගියා බිඳලා ගියා ඩොට් ඩොට් වගේ දැක්කා ටීවී එකේ තිරේ මාරු වෙනවා වගේ දැක්කා channel මාරු වෙනවා වගේ දැක්කා ඉතින් අර ඒවා නිකන් අර කියවෙනවා ඉතින් නිකන් එකාතකින් අර ඝන සංඥාව ටිකක් දුරට කඩ මේ කැඩලා යාමක් ධාතු මනසිකාරයක් වඩාද්දි විශේෂයෙන්ම අපි එහෙම අත්දැකීමක් ලබන්න ඒක ඒ ධාතු ස්වභාවයක් මෙතන තියෙන ධාතු සමූහයක් මෙතන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියන එක අපිට හොඳට දැනෙන්න දැනෙන්න එතකොට අර කය නැවත නිකන් මවා ගන්නත් තමයි ඝන විදිහට හිතන්න අපි වාඩි වෙලා අපේ ඉරියව්වට හිත යොදවාම අපේ හිතේ සමහරට ඇඳෙන්න පුළුවන් මෙන්න මෙතන හිස තියෙනවා මෙතන බෙල්ල තියෙනවා මෙතන උර හිස් තියෙනවා තනාත තේනවා ඉතින් එතකොට අපිට නේ ඒක ඝණයක් අපේ හිතේ මැවෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ ධාතු මනසිකාරයක් වඩද්දී ඒක නිකන් හිතින් මැකිලා යනවා. හිතේ දැන් අපි කය මවා ගන්න හැදුවට ඒ ඝණය මැවෙන්න තරම් එතන මේ තුල එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙන්න සිද්ධ වේවි. ඉතින් ඇතම් කෙනා කියන්නේ ඒ ඇතම් කෙනෙක් කියන ඒ කමඨහන් වලින් ඒක වෙන බව පේනවා. එතකොට යාට තවදුරටත් නිකන් අර ඝන සංඥාව දැන් මවා ගන්න අමාරුයි මේ කය මූලික වෙලා. ඒ වගේමයි අපි ධාතු මනසිකාරය තව තව හොඳට පතුරවන්න පතුරවන්න. ඒක මේ ආජ්ජත් වශයෙන් පමණක් නෙවෙයි බහිද්දා වශයෙන් උත්. පටන් ගත්තේ නම් ඇතුලේ කියලා මේ කය කියලා. හැබැයි බුදුරජාන් වහන්සේ ඒක එතනට සීමා නොකර ඉතින් දානවා මුළු බහුතරේ මේ බාහිරේටම දානවා. යාචේව කෝපන ආජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු ය පටවි ධාතු රේවේස. යම් තාක් මේ ආධ්‍යාත්මිකයි කියලා සලකන ඇතුළතයි කියලා සලකන පටවි ධාතුවක් වේද? බාහිරයි කියලා සලකන පටවි ධාතුවක් වේද මේ එකම පටවි ධාතුවමයි කියලා ඉතින් මේක තව තව පතුරවලා තව තව අපි තුල ඒ නුවණ පුළුල් කරනවා ඒ පුළුල් කරන තවත් දුරටත් එහෙනම් අපේ හිතේ බාහිර තියෙන වස්තු වලට බාහිර තියෙන දේවල් වලට අපි කියන්නේ දේවල් කියලා වස්තු කියලා පුජ්ජලයෝ කියලා කියන දේවල් වලටත් ඔන්න ටික ටික අර පුජ්ජල භාවයක් වස්තු ස්වභාවයක් ඒක ඝන ස්වභාවයක් ලොකුවට දෙන්නේ නැතුව ඒවත් නිකන් හිතලා හිතින් මැකිලා යන ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක තමයි අපි එක දවසක් කලින් මතක් කළේ. අර දැන් සාමාන්‍යයෙන් කියන රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ සමාහිතින් ඒක යෝගාවචරයේගේ හිතෙත් ඇතැම් විට වෙන්න පුළුවන්. ඒ පටවියාපෝ තේජෝ වායෝ නගාදති කියලා කියනවා. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වලින් ඒ නිර්මිත වස්තුන් ඒ කුමක් හෝ ධාතු ස්වභාවයක ඒක ඝන ස්වභාවයක් දැන් ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ කියනවා. නගාදති කියන්නේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දැන් හිත තුල නිකන් රැඳෙන්නේ නැහැ. ඒවා නිකන් ඔහි ලිස්සලා යනවා. කලින් තරම් ඒවා මැත්තේම ඒවා ඔළුවේ දාගෙන ඒවම ඔළුවට අරගෙන ඒවම සංඥාවල පිරීලා ඒ විවිධ වස්තු ඔළුවේ තනාගෙන එක එක පුජ්‍යලයේ ඔළුවේ දාගෙන එහම අර ඒක ඝන විදිහට මේ රූප දැන් හිත තුල නිකන් පිහිටා නොගන්නා ගතිය. ඒවා නිකන් හිතින් මැකිලා ගිහිල්ලා. ඒවා හිතින් නිකන් ඈත් වෙලා. ඒවා හිතින් නිකන් මැකිලා යනවා, බොඳ වෙලා යනවා. අන්න ඒ වගේ එහෙනම් ධාතු මනසිකාරයක් වඩද්දී අපි බලන්න ඕනේ මේ රූපස්කන්ධය සම්බන්ධයෙන් අපේ තිබිච්ච ඒ ඝන සංඥාව. අපි ඒක මම කියාගත්ත ආකාරය, මගේ කියාගත්ත ආකාරය ඊළඟට මේක ඇතුලේ කෙනෙක් පුජ්‍යලයේ තැනත් එක්ක ඉන්නවා කියාගත්ත ඒ මුලාව ටික ටික අපි තුලින් ඉවත් වෙලා යනවද? ඉතින් ඒක ඉවත් වීම නිසා දැනෙන ප්‍රතිඵල මට පොඩ පොඩ හරි අත්දකින්න ලැබෙනවද? මගේ හිතෙත් ඔය කියන විදිහට දැන් මේවා ලොකුවට කිඳා බහින් නැද්ද? නිරූපණය කරන්නේ නැද්ද? නිරූපණය වුණත් මම එතෙන්ට නුවණ යදුවාම මේක මැකිලා යනවද? ඔන්න ඔගේ පැතිවලින් ඉතින් අපිට බලන්න පුළුවන් අපි මේ වඩන විපස්සනාව, අපි මේ වඩන ධාතු මනසිකාරය රූපස්කන්ධේ මුල් කරගෙන. එතකොට ඒ රූපස්කන්ධේ මුල් කරගෙන තිබිච්ච සක්කාය දිට්ඨිය පොඩ පොඩ දැන් නිකන් මැකිලා යන ගතියක් තියෙනවද? ඉතින් අපි තුන් වේදනානුපසනාවක් වැඩුවා නම් එතකොට වේදනත් මම කියා ගන්නා ස්වභාවය එන නිකන් මැකිලා යාමක්. දැන් තවත් ඉතින් ඊටාම සූක්ෂම පැත්තක් තමයි සංඥා කියන්නේ. එතකොට සංඥාත් අපි නිතරම පරිහරණය කරනවා, ඒවා ඔළුවේ දා ගන්නවා, ඒවම හිත පුරව ගන්නවා.
ඒ විවිධාකාර සම්මුතීන් විවිධාකාර ව්‍යවහාරයන් විවිධාකාර ප්‍රඥප්තීන් අපි ඉතාම දැඩිව ග්‍රහණය කරගන්නවා විවිධ සංකල්ප අපි ඇසුරු කරනවා ඒව තුළින් තලාගත්ත හරිම වික්ෂිප්ත ස්වභාවය නැත්තම් බොහොම සංකූලතා සංකීර්ණතා අපේ හිතින් නිකන් ලිහිලා ගිහිල්ලා හිත බොහොම සැහැල්ලුවෙන් සරලව ඒ වගේම ඉඩකඩ සහිතව ඉන්න ගතියක් දැන් නිකන් පහළලා තියෙනවද මේ භාවනාවක් කරහා විපස්සනාවක් කරහා ඉතින් ඔය වගේ මාන අපි ටිකක් චෙක් මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ අපි ටික ටික අපි තුමු ධාතු මනසිකාරයක් වැඩුවා ඊට පස්සේ මොණ්ණම් උන වේදනා උපසනාවකුත් වැඩුවා දැන් චිත්තානුපසනාවකුත් වඩනවා නැත්නම් මේ ධම්මානුපසනාවකුත් වඩනවා දැන් මේ දේවල් අපි තව තව සතිපට්ඨානයක් දිනු කරන්න දිනු කරන්න එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ හැකියාවන් නැත්නම් කුසලතාවයන් ඒ ප්‍රතිඵලයන් මගේ හිතේ මට දැන් සුළු වශයෙන් හෝ දකින්න ලැබෙනවද කියලා එහෙනම් අපිම බලන්න ඕනේ ඉතින් ඒකේ ඇත්තම අපිට ඕනනම් මතක් කරගන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රය දැන් කය හා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ මගේ කය කියන එක නිකන් කෑ ලයින් වෙලා හුදු කයක් කියනවා කියන තැනකින් පටන්ගෙන අපිට පෙන්වනවා අත්ති කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති හුදු කයක් තියෙනවා තවත් ඉතින් ගැඹුරට යනවා මේකේ කයේ කෑලි ගොඩක් තියෙනවා නේද ශරීර කොටස් ගොඩක් තියෙනවා තවත් එහාට යනවා මේකේ ධාතු සමූහයක් තියෙනවා සන්තිම ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා එතකොට අපි නිකන් අර ක්‍රමානුකූලව පොඩ පොඩ ඝන සංඥාව බිඳීගෙන අපේ මුලාව අඩු වෙගෙන ආපු ගමනක් පේන්න තියෙනවා. ତତେ මෙහෙම අපි රූපස්කන්ධය මුල් කරගෙන කතා කළත් ଏବନ୍ଦୁ ଆପୁ ଏ ନୁଣକ ବର୍ଦ୍ଧନେ වෙලා ଅନ୍ତିମରେ ପେନ୍ନନවා ଅନିଶ୍ଚିତୋଚ ବିହେରତି ନଚକିଞ୍ଚି ଲୋକେ ଉପାଦି. දැන් එහාට පුළුවන් මේ රූපෙන් නිදහස් වෙලා වාසය කරන්න. හිත රූපය ඇසුරු නොකර වාසය කරනවා. රූපය හා සම්බන්ධයෙන් අනිශ්‍රිතයි. රූපේ පිහිටාගෙන නැහැ. දැන් නිශ්‍රය ලැබනවා කියන්නේ අපි රූපය තුළ බැහැගෙන ඒක ඇසුරු කරගෙන ඒකෙන් කෙනෙක් හදාගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක මත පිහිටාගෙන උපාදාන කරගෙන සිටීම තමයි අපි ඒක නිශ්‍රය කරගෙන ඉන්නවා කියන්නේ. අනිශ්චිතයි කියන්නේ ඒක ඇසුරු කරන්නේ නැහැ දැන් හිත ඒකෙන් නිදහස් වුණා. ඒක උපාදාන නොකර සිටීම. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. එතකොට මේ ලෝකෙ කිසිවක් දැන් එයා උපාදාන කරන්නේ නැති තරම්. ඉතින් අපිට කියන්න බෑ එක පාටම අපි මේකේ සර්ව සම්පූර්ණ මට්ටම ලබනවා කියලා. නමුත් විටින් විට හෝ අපි විපස්සනා වඩාගෙන යනකොට ඒකේ යම් අවස්ථාවක මෙන්න මේ අනිශ්චිත බව හිතේ මතුවෙන්න පුළුවන්. ඒ උපාදාන නොකර සිටීම හිතේ මතුවලා එන්න පුළුවන්. ඒ එනකොට තමන්ට තේරෙන්න පුළුවන් නිකන් අර තිබිච්ච ප්‍රතිෂ්ඨාව කඩලා යාමක් තමන් හොඳට පොළවේ පය ගහලා හිටියා ඒක ඒ තිබුණ වේදිකාව ඉවත් වීමක් තමන් නිකන් කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා හොඳට තහවුරු වෙලා තිබුණා ඒ තහවුරු වෙච්ච ගතිය කඩලා යාමක් වගේ දෙයක් හැඟෙන්න පුළුවන් මොකද අපි අර තනාගෙන හිටිය ඒ ආකාරය අපි එල්බගෙන හිටිය ආකාරය හොඳට පිහිටාගෙන හිටිය ආකාරය දැන් හිතින් ඉවත් වෙලා හිත නිකන් බොහොම සැහැල්ලු වීමක් කොහෙවත් නොපිහිටිය ආකාරයක් හිතේ මුකුත් නිරූපණය නොවීමක් වගේ අත්දැකීම් හරහා යෝගාචරයේ මේක පොඩ පොඩ අත්දකින්න පුළුවන් ඉතින් ඒක බුදුරජාන් වහන්සේ නැවත නැවත ඉතින් ඇත්තටම සතිපට්ඨානය තුළදී මතක් කරලා දෙනවා රූපස්කන්ධයෙන් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි වේදනා පැත්තනොත් කියලා දෙනවා සංඥා පැත්තනොත් කියලා දෙනවා සංස්කාර පැත්තනොත් කියලා දෙනවා විඥාන පැත්තනොත් කියලා දෙනවා හැම පැත්තෙම එහෙනම් අපිට ඒ අනිශ්චිත වාසය කිරීම සම්බන්ධයෙන් අපිට මඟ පෙන්වීමක් කරනවා දැන් ඒතර එහෙම කරන්න එහෙනම් අපි උත්සාහන්ත වෙන්න ඕනේ අපි හිතමු අපි රූපස්කන්ධයේ පැත්තෙන් ඔන්න යම් කෙසේ හිතේ නිදහසක් භුක්ති විඳිනවා උපාදාන නොකර ඉන්න පුළුවන් ගතියක් දැන් හිතේ මතුවලා තියෙනවා. එහෙනම් අපි ඒක තව වර්ධනය කරන්න ඕනේ. අපි තුන් දැන් අපිට මේ පරයන්කදී ඔන්න විනාඩි 5ක් ඉන්න පුළුවන්. එහෙනම් ඒක විනාඩි 10ක් කරගන්න බලන්න ඕනේ. හරි 10ක් ඉන්න පුළුවන්. හා විනාඩි 20ක් කරගන්න බලන්න ඕනේ. ඉතින් ඔහොම ඔහොම එහෙනම් මේක පතුරව ගන්නවා. මේ කුසලතාවය අපි වඩනවා. ඉතින් ඒක හැබැයි පැටලෙන්න පුළුවන්. අපි කයෙන් නිදහස් වුණාට මොකද වේදනාවේ පැටලෙන්න පුළුවන්. මොකද කයෙන් නිදහස් වෙච්ච හිත යම්කිසි කායි මානසික සුවයක් අත්දකිනවා ඒ සුවයට අපේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙලා ඒ සුවය අභිරමණය කරන්න පුළුවන් සුවය තුළ ගැලෙන්න පුළුවන් සුවයට ලොකු කැමැත්තක් එන්න පුළුවන් ඉතින් ඔය වගේ ප්‍රති තියෙනවා එහෙමත් නැත්නම් නිින්ද යන්න පුළුවන් ඒ වගේත් ප්‍රති තියෙනවා මොකද හරි සියුම්නේ දැන් ඉස්සෙල්ලා නම් පිහිටන්න තැනක් තිබුණා කය රිදුම් කැක්කුන් ටික ඔක්කොම ආවා ඒවම අරමුණු වුණා ඒ වගේමයි කය හා සම්බන්ධ ලෝකේ තියෙන දේවල් සම්බන්ධ වස්තු සම්බන්ධ සංඥා ගොඩක් ඔළුවේ තිබුණා
ඒවා මත තමයි අපි වැල්වට අරන් ගොඩගොත හිටියේ. දැන් ටික ටික අපි හිතමු චිත්තානුපසනාවක් වඩද්දි ඒවත් නිකන් ඈත් වෙලා යනවා, බොඳ වෙලා යනවා. හිත එන්න එන්න සැහැල්ලු වෙනවා. හිත එන්න එන්න හිස් වෙනවා. ඉතින් එතකොට නිකන් අර ඒ පිළිබඳව අවබෝධයක් නැති කෙනාට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් හොඳට දහම ඇසුරු කරපු තැනැත්තෙක්ට ඉතින් මේවා එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විපස්සනායේ ප්‍රතිඵලයක් මේක කියලා තේරුම් ගන්නවා. යා ඒ தත්ත්වය තුළ වාසය කරන්න උත්සාහන්ත වෙනවා. අපි කායනුපසනාව කරා එහෙනම් මේ කයෙන් ඉවත්ව වාසය කිරීමක්. රූපස්කන්ධයෙන් ඉවත්ව වාසය කිරීමක්. වේදනානුපසනාව කරා වේදනාවන්ගෙන් හිත ඈත් කළා තබා ගැනීමක්. ඊළඟට අපි හිතමු චිත්තානුපසනාව කරහා සංස්කාරස්කන්ධයෙන් විඥානස්කන්ධයෙන් සංඥාස්කන්ධයෙන් හිත ඉවත්ව තබා ගැනීමක්. එතකොට හිත නිකන් නිදහසක් භුක්ති විඳිනවා. හිතේ අර දේවල් නිතර නිරූපණය වෙන්නේ නැහැ. හිත ගිහිල්ලා පැටලෙන්නේ නැහැ. හිත ප්‍රපංච කරන්නේ නැහැ. හිත හරි නිශ්ශබ්දයි. ඉතින් ඒක තව තව එහෙනම් එයා පතුරව ගන්න. දැන් අපිට කියන්න පුළුවන් මේකේ තවත් පැත්තක්. ඒ තමයි නිමිති නොගෙන සිටීමක්. දැන් අපි මේ රූපය දිහා බැලුවත් අපි ඒකේ නිමිති ගන්නවා. ඒ කියන්නේ අපි මේ එළියේ තියෙන අපිටම මනුස්ස රූපයක් බලනවා. දකින්නවා. ඉතින් එතන අපි නිමිති ගන්නවා කියලා එයාගේ හැඩහුරුකම්, වර්ණ සටහන්, ඒ හැඩතල ඔක්කොම අපි නිමිති වශයෙන් යම් සලකුණු ටිකක් ලකුණු ටිකක් තරහා තමයි මේ කෙනෙක් හඳුනගන්නේ, පුජ්‍යලයක් හඳුනගන්නේ. අපි විවිධ සද්ද අහනවා. ඒ සද්ද තුලින් අපි ඒක අහවලාගේ ගීතය, අහවලාගේ කටහඬ, නැත්නම් අහවල් සතෙක්ගේ කෑ ගැසීමක් කියලා ඒ සද්දවල තියෙන නිමිති වලින් තමයි අපි මේ ටික හඳුනගන්නේ. ගඳක් සුවඳක් වුණත් එහෙමයි. ඒවා තියෙන පුංචි පුංචි සලකුණු ලකුණු ඒවා අනුසාරයෙන් අපි මේ අදාළ ගඳ සුවඳ හඳුනගන්නවා. ඊළඟට අපි හිතමු රස. ඉතින් කෑමක් අපි අනුභව කරද්දි මේක ලුණු රස, මේක ඇඹුල් රස කියලා. ඉතින් මේ ඒවට ආවේනික යම් යම් සලකුණු තියෙනවා, ලකුණු තියෙනවා, නිමිති තියෙනවා. ඒකෙන් අඳුන ගන්නවා. ස්පර්ශ වෙද්දිත් එහෙමයි. හිතට අරමුණු වෙද්දිත් එහෙමයි. ඒතකොට මේ නිමිති අනුසාරයෙන් තමයි අපි දේවල් අඳුනගන්නේ. හැබැයි එතන නිත්‍ය සංඥාවක් සෑහෙන්න බලපෑමක් කරනවා. අපි මේවා නිත්‍යයි කියලා ඒ හිතේ යම් කිසි හිතේ කිනවටත් වඩා ඒ ඇසේ කනේ නාසේ දිවේ කයේ හිතේ ඕවා යම් වෙලාවක් රැඳී සිටින්න ඕනේ අපිට නිමිති ගැනීම සඳහා. ඉක්මනට ඇවිල්ලා යනවා නම් අපිට නිමිති ගන්නත් බෑ. ඒ නිසා අපි ඒවා දිහා නිසොල්මනේ බලන් ඉඳලා නිමිති ටිකක් උකහා ගන්නවා. හොඳට අහන් ඉඳලා නිමිති ටිකක් අරගන්නවා. හොඳට රස විඳලා නිමිති ටිකක් අරගන්නවා. ඉතින් ඒ වගේ අපි නිත්‍ය සංඥාවක් මත පදනම් වෙලා මේ නිමිති ටික අරගන්නවා. නමුත් හැබැයි විපස්සනාවක් කරහා යනකොට මේකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. එයාට තේරෙන්න ගන්නවා මේවා යහුසුළු ඇතිව නැතේ යනවා. අපි දෙමු දැන් ධාතු මනසිකාරයක් වඩනවා. ඒ ධාතු ලක්ෂණ යහුසුළුව පෙනෙනව නොපෙනී යනවා. නැති වෙනව නැති වෙනව. බලනකොටම ගිහිල්ලා. බලනකොටම බිඳලා ගිහිල්ලා. ඉතින් ඔන්න වගේ පැත්තක් එනකොට එයාට කියා ගන්න බෑ මේක මේ අහවල් ධාතු ලක්ෂණයය කියලා කියා ගන්න බැරි වෙනවා. ඔක්කොම නිකන් එකට කැළතිලා එකට මිශ්‍ර වෙලා වගේ දැක්මක් එයාට ඇති වෙන්න පුළුවන්. අපි තෝ යා වේදනානුපසනාවක් වඩනවා නම් ඉතින් ඔක්කොම නිකන් එක එක ජාතිය වේදනා. හැබැයි අහවල් ජාතිය කියලා කියා ගන්න බැරි තරම් මේවා දැන් නිකන් මිශ්‍රණයක් බවට පත් වෙනවා. සිතුවිලිත් එහෙමයි. ඒ දිහත් බලනකොට එනවා යනවා මොකද්ද ආවේ කියලාවත් හොයා ගන්න බෑ. බලනකොටම නිකන් සිතුවිලි කැරි ටිකක් ඇවිල්ලා ගිහිල්ලා. ඉතින් ඔන්න වගේ අර නිමිති ගන්න හැකියාව අපේ ඉතින් අඩුවේගෙන යනවා. මේ වෙනකොට මොකද්ද වෙන්නේ? මේක ඉතින් අනිත්‍ය ලක්ෂණේ හොඳට දැන් වැඩෙන්න අරගෙන. අනිත්‍ය සංඥාව දැන් එනං එයාගේ හිතේ වැඩ කරනවා. මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. යහුසුලෝ ඇතිව නැතුව යනවා කියන එක එයාගේ දැන් හිතේ හොඳට නිකන් දහරණය වෙනවා. ඒක මේ අහලා නෙමෙයි, කොපි කරගෙන නෙමෙයි, දැකලා. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් එයාගේ හිතේ හොඳට නිකන් මේක වෙන්න වෙන්න තොන්නේ කියන අනිත්‍ය සංඥාව දැන් එයාගේ හිතේ හොඳට නිකන් පැලපදියම් වෙනවා. මේක ගන්න දෙයක් නෑ, මේක අනිත්‍යයි. යහුසුලෝ ඇතිවීමක්, යහුසුලෝ අවසන් වීමක්. සමුදේ ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති. ඉතින් මේ කොයි පැත්තෙන් ගත්තත් එහෙනම් එයාට හොඳට ඒ අනිත්‍ය සංඥාව වැටහෙන්න පුළුවන්. ඒ අනිත්‍ය සංඥාව තව තව වැඩෙන්න වැඩෙන්න දැන් නිමිති ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේ දැක්කේ මොකද්ද, ඇහුනේ මොකද්ද, රස වින්දේ මොකද්ද, ආවේ හිතට මොකද්ද, ඒවා දැන් හොයාගන්න අමාරුයි. නිමිති නිකන් මැකිලා ගිහිල්ලා නිමිති නොගැනීම හරහා හිත නිදහස් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ඔන්න අනිමිත්ත තත්වයකින් හිත නිදහස් වුණා කියලා. නිවන් දොරටුවක් කියලා කියනවා. හිත දැන් නිදහස් වුණා නිමිති නොගැනීම නිසා.
නිමිති ගැනීම අත්‍යවශ්‍යයි අපිට හිත බැහැ ගැනීම සඳහා. හිත යමක් උපාදාන කිරීම සඳහා නිමිති ගැනීම අත්‍යවශ්‍යයි. අපේ හිතේ අකුසල් සිත් පහළ වීම සඳහා නිමිති අත්‍යවශ්‍යයි. නමුත් දැන් එහෙම එකක් නැහැ. නිමිති නොගැනීම නිසා ඔන්න දැන් හිත නිදහස් වුණා අනිමිත්ත කියලා කියනවා. ඉතින් ඒක තව එහෙනම් වැඩෙන්න ඕනේ. ඒ தත්ත්වය තව තව වැඩෙනකොට ඔන්න නිමිති නොමැතිව නැත්නම් නිමිති නොගෙන වාසය කරන්න එයාට පොඩ පොඩ පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපිට පොඩ්ඩක් මේ අනිමිත්ත පැත්ත සාකච්ඡා කළොත් මේ අනිමිත්ත ස්වභාවය අනිමිත්ත සමාධිය අපේ හිතේ වැඩෙන්න වැඩෙන්න එයාට නිකන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතියක්. රූප පෙනෙනවා හැබැයි රූප එක්ක ලොකුවට මිශ්‍ර වෙලා එකෙන් තොරතුරු අරගෙන නිමිති අරගෙන පැටලිලා කල්පනා කළා විතර්ක කළා ප්‍රපංච කළා දැන් ඒ එහෙම වුමනාවක් දැන් නැහැ. ඒ වෙනුවට දැන් හිත නිමිති නොගෙන ඉන්න ප්‍රිය කරන බවක්. මේ හිතට තරවටු කළා නෙමෙයි. ඒ මොහොතේදී හිතට කියලා දීලා නෙමෙයි දැන් මේ කාලයක් තිස්සේ භාවනා කළා. විපස්සනාවක් වඩලා හොඳට මේවා තීච්ච අනිත්‍ය ලක්ෂණය හොඳට යාට සාක්ෂාත් වෙලා හිතම දැන් මේ නිමිති ගැනීම නවත්තලා දාලා අන්න ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඒක අපිට අඳුර ගන්න පුළුවන් ඔය බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දෙන උපදේශෙන්. බාහ්‍ය ස්වාමීන් බාහ්‍ය දාරුචීරිය ඒ තාපසතුමා දැන් බුදුරජාන් වහන්සේ අහනවනේ ස්වාමිනී මට මේ මාර්ගය කියලා දෙන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. එතකොට දැක්කා හැබැයි දැක්ක මතින් නතර වෙන්න. එතකොට ඒ මට්ටම එහෙනම් යෝගාවචරයේක් දැන් මේ නිමිති නොගන්නා මට්ටමේදී එයාටත් පුළුවන් වෙන්න ඕනේ මේ බාහියට කියපු අවවාදය තුල පිහිටා කටයුතු කරන්න. නොපෙනෙනවා නෙමෙයි ඇස් දෙක පියාගෙන ඉන්නවා නෙමෙයි අන්ධ වෙලා නෙමෙයි පෙනෙනවා. හැබැයි නිමිති ගන්න නැතුව ඉන්නවා. පැටලෙන්නේ නැතුව ඉන්නවා. ඒ පේන දේත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව ඉන්නවා. ඒකත් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්නවා. සුතේ සුතමත්තම් භවිස්සති. ඇහෙනවා නොඇසෙනවා නෙමෙයි බිහිරි වෙලා නෙමෙයි කන් දෙක වහන් ඉන්නවා නෙමෙයි ඇහෙනවා. හැබැයි ඇහෙන දේත් එක්ක පැටලෙන්න දැන් යන්නේ නැහැ. එයාගේ පාඩුවේ ඉන්නවා. ඊළඟට ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. හැබැයි ඒ එකක්වත් එක්කවත් හිතට යන්න දැන් යන්න පැටලෙන්න කල්පනා කරන්න උවමනාවක් නැහැ. එයා කැමති එයාගේ පාඩුවේ ඉන්න. හිතරත් විටින් විට සිතුවේලි සංඥා එනවා යනවා. එවා අත බලාගෙන යනවා. එයාත් එක පැටලෙන්න ඇයි හොඳයි අය පවත්වන්න. හිතට දැන් ඕමනාවක් නැතිලා. ඔන්න ඒ වගේ තත්ත්වයක් යෝගාවචරය තුළ ඇති වෙනවා නම් තව තව අර බුදුරජාන් වහන්සේ කියපු ඒ අනිශ්චිතව වාසය කිරීමක් ලෝකෙ කිසිවක් උපාදාන නොකර වාසය කිරීමක් දැන් මේ තැනත්තා අත්දකින්න ගන්නවා. ඉතින් මේකත් අපි දියුණු කර යුතුයි. ඒක මේ එක පාඩම සරු සම්පූර්ණ වෙන එකක් නෑ. ඉතින් ඒකයි ඔය අන්තිම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඕක මතක් කරන්නේ. මොකද මේ රූප බැලුවා රූප පෙනුනහම ආයි ගිහිල්ලා මනාපයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයි පොඩ්ඩක් පැටලිලා ආයි ගිහිල්ලා හිත මිශ්‍ර වෙලා. ඉතින් ආයි කියනවා බුදුහාඳුර ඔතන ඉන්න එපා දැන් ආයි අර හිටපු තැනට යන්න. ඒ අනිශ්චිත බවටම ආයි යන්න. ඒ හිටපු උපාදාන රහිත తත්වය බොහොම සරලයි. ඒක ශාන්තයි. ඒක ප්‍රණීතයි. ඒක තියෙන උපේක්ෂාවක්. එතෙන්ට යන්න. සද්ද ඇහුණා. ආයිත් ගිහිල්ලා ඔන්න පැටලුණා. ආයෙත් ඔන්න මනාපයක් පහවුණා. අමනාපයක් පහවුණා. ඔතන ඉන්න එපා හැබැයි. අතෙන්ට යන්න. තේරෙනවද? මෙතනත් තියෙනවා එක්තරා අන්දමක පුහුණුවක්. එතකොට අපි විපස්සනායෙන් මේක මතු කරගත්ත පමණින් සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ මතු කරගත්ත ප්‍රතිඵලය තුල දැන් ටික ටික නිකන් හොඳට ඒක තුල පළපදියම් වෙන්න ඕනේ. ඒක තුල නිකන් පිහිටා ගන්න ඕනේ. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව වාසය කරන්න ඕනේ. විහෙරණේ කරන්න ඕනේ. අපි බලන්න ඕනේ මේ වචන වල තියෙන හරි ගැඹුරක්. බුදුරජාන් වහන්සේක තනි වචනයක පවා පුදුමාකාර ගැඹුරක් තියෙනවා. අපි යෝගාවචරයේ වචන ඉගෙන ගන්න පුදුම කොටාස ගොඩක් තියෙනවා මේ එක වචනයක පවා. ඉතින් එක මොහොතක් අපේ හිත නිදහස් වෙලා අනිශ්චිත වුණා කියලා ප්‍රමාණවත් නෑ. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතෝ වාසය කරනවා. අනිශ්චිතෝ විහෙරණයක්. තව තව බලනවා. ඉතින් දැන් අපි හිතමු ඔන්න අපි දැන් රාජකාරියට යනවා. දැන් අද එහෙම හෙට දැන් මේ වැඩසටහන ඉවර වෙලා දැන් මේ පින්තුන් ගෙදර යනවා. ඉතින් ගෙදර යනකොට බස් එකේ යනවා කියලා හිතන්න. ඉතින් රූප පේනවා. ආයෙත් ඉතින් අර පරණ දේවල් ඔක්කොම ටික ඇහැට වැටෙනවා. ලස්සන දේවල්. මෙතෙක් කාලයක් මේ දවස් 10ක් තිස්සේ දැන් දකින්න නොලැබිච්ච දේවල් ආයෙත් ඉතින් හිත අබිරමණය කරන්න ඉඩ තියෙනවා. මොකද දැන් හිත පිපාසයෙන් ඉන්නේ. දවස් 10ක් තිස්සේ හාමත් වෙලා තියෙන්නේ. හම්බුන්නේ නෑනේ. අරක බලන්න හම්බුනේත් නෑ, මේක බලන්න හම්බුනේත් නෑ, අර ටෙලි නාට්‍ය බලන්න උනේත් නෑ, මේ ටෙලි නාට්‍ය බලන්න උනේත් නෑ, අර පත්‍රේ බලන්න හම්බුනේත් නෑ, YouTube බලන්න හම්බුනේත් නෑ. ගියේ ගමන් ඔන්න ඉතින් ඔක්කොම ටික ආයි හම්බ වෙච්ච ගමන්
ගේ හිත ගිහිලා ආයෙ ඔන්න පැටලෙනවා. මේක අබිරමණය කරනවා. පුළුවන්ද ඕකේ නොඉඳ ආයෙත් හිත අනිශ්චිත තත්ත්වයට ගන්න. එතන තමයි අභ්‍යාසය තියෙන්නේ. අපේ විපස්සනායෙන් මතු කරගත්තා නිකන් නිධානයක් වගේ. හැබැයි මේ නිධානය දැන් මාසන්තක කරගන්න ඕනේ. මම උපයාගෙන වාසය කරන්නේ. දැන් ඒකනේ සාමාන්‍යයෙන් කියන්නේ සමාධි තත්ත්වයක් ගැන බුදුරජාන් වහන්සේ කියනවා. ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. මන්න කොයිතරම් ප්‍රායෝගික පැත්තකින් කොයිතරම් පුහුණුවක් පැත්තකින් කියලා දීලා තියෙනවද නේද? ආසේවිතාය. ඒතර ඒ අපි උපදවගත්ත අපි අමාවුරෙන් මේ හදාගත්ත ඒ අනිශ්චිත ස්වභාවය උපාදාන රහිත ස්වභාවය ආසේවිතාය නැවත නැවත ඇසුරු කරන්න. භාවිතාය ඒක තව තව වඩන්න නේද? භාවිතාය බහුලී කතාය ඒක බහුලීකృత කරන්න. යානි කතාය ඒක ඕන්ලාව තමන්ට පහසුවෙන් ගන්න පුළුවන් තත්ත්වයක් තැනකටපත් කරගන්න. යානි කතාය වත්තු කතාය ඒක මත පිහිටා ගන්න. අනුට්ඨිතාය නැවත නැවත එතන දිනු කරන්න, එතනම පුහුණු කරන්න. පරිචිතාය හොඳට පරිශීලනය කරන්න, එතනම හොඳට පුහුණු කරන්න. සුසමාරද්ධාය නැවත නැවත පහසුවෙන් එතෙන්ට ඉන්න පුළුවන් තත්ත්වෙට මේක සකස් කරගන්න. ඉතින් එහෙම කරන්න කරන්න දැන් එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඔන්න යාගේ හිතේ අනිමිත්ත ස්වභාවයක් පොඩ පොඩ පිහිටන්න ගත්තා. ඉතින් මේවා හා සම්බන්ධයෙන් හොඳ ගැඹුරින් කරපු සාකච්ඡා තියෙනවා. දැන් මහා වේදල්ල සූත්‍රයේදී මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා සාරිපුත සාමින් වහන්සේකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කතිපනාවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය සමාපත්තියාති. ඇත්නි මේ අනිමිත්ත චේතෝ විමුක්තියක පිහිටා ගන්න මොනවද ප්‍රත්‍ය වෙන්නේ? මොනවද හේතු? ඉතින් එතකොට සාරිපුත සාමින් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා කියලා කියනවා. මොනවද හේතු? පළවෙනි එක සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ. කිසිම නිමිත්තක් මනසිකාර කරන්න එපා. අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. අනිමිත්ත ධාතුවට හිත දාන්න. දැන් මේක කියුවාම ඉතින් මෙතන තියෙන්නේ කෙලින් මේ කියන්නේ ඒ හැකියාවක් දැන් උපදවගෙන තියෙන්න ඕනේ. දැන් එයාට මේ විපස්සනාවක් වඩලා එන මට්ටමක් නෙමෙයි දැන් මෙතනද කියන්නේ. ඒක නිකන් ඇස් බැල්මේ තියෙන්න ඕනේ. අතේ තියෙන්න ඕනේ දැන්. අපි ඒක උපදවගත්ත යන සතිපට්ඨානයක් වඩලා අර කියපු විදිහට අනිශ්චිතව වාසය කරන්න හිත උගන්නලා එතෙන්ට ඇවිල්ලා ත්‍රිලක්ෂණයක් කරහා ඇවිල්ලා විශේෂයෙන්ම අනිත්‍ය ලක්ෂණය හොඳට තදට වැටහිලා එතනින් තමයි අනිමිත්ත ස්වභාවයක් ඉස්මතු වෙලා ආවේ. මම දැන් ඒක වඩලා වඩලා අර කියපු ඉන්ද්‍රිය භාවනා හැම කරලා කරලා දැන් අර පේනවා දැන් මෙහෙම තත්ත්වයක් දැන් හිතේ තියෙනවා. මේ අනිමිත්ත ස්වභාවයක් දැන් හිතේ තියෙනවා. ඒක මට දැන් සෑහෙන වෙලා වාසය කරන්න පුළුවන් නිමිති නොගෙන, ලොකුවට අරමුණු නොගෙන, කල්පනා නොකර, ප්‍රපංච නොකර, හිත සංසුන්ව, පැහැදිලිව, සැහැල්ලුවෙන්, කිසිම ආතතියක් නැතිව, අරමුණක් නැතුව, හිත පිහිටා ගන්න නැතුව මට දැන් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් පරයන්ක. පුළුවන් දෙහෙනම් දැන් ඒක සක්මනේදී ගන්න. ඉතින් අපිට බලත හැකි දැන් මේ කියපු අභ්‍යාසය අපිට කරන්න පුළුවන් සක්මනේදී. කිසිම නිමිත්තක් නොගෙන ඉන්න. මේ විපස්සනාව කරා පේළියට යන ගමන නෙමෙයි කතකින්. යහුසලුවම කිසිම නිමිත්තක් අරමුණු නොකර සිටීමක්. හැබැයි අනිමිත්ත තැනට ඔන්න හිත දැමීමක්, හිත යෙදීමක්. ඒතර ඒක නිකන් හිතේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ දැන්. ඒ කුසලතාවයේ ඒ සමාධි ස්වභාවය කිසිම නිමිත්තක් නොගෙන සිටීම, කිසි අරමුණකට හිත නොදා සිටීම පිළිබඳ කුසලතාවයක් දැන් ඒ යෝගාචරය තුළ හොඳට වැඩිලා තියෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන ආකාරයෙන් අපිට අනිමිත්තට හිත දාන්න පුළුවන් වෙයි. මුලදී එකපාරට බෑ. මොකද ඉතින් මේක උපදවගත් එකක් නේ. මේකත් කැඩෙනවා, මේකත් බිඳෙනවා, මේකත් හරිම අනිස්තිරයි. මුත් තාම ඉතින් කෙලස් තියෙනවා. තාම ඉතින් අපි මේ පටන් ගත්ත විතරයි. ඉතින් ටික පුරුදු කළා ඉන්ද්‍රිය භාවනාවක් වඩලා දැන් ඔන්න පුළුවන් කමක් ඇතිලා තියෙනවා. අනිස්සිතෝච විහෙරති, වාසය කරන්න, විහරණය කරන්න යම් කාල පරිච්ඡේදයක්. ඒක තමයි තව තව පුරුදු කරද්දී දැන් හිතේ ඒක හොඳට නිකන් ඇඳිලා තියෙනවා. ඒ தත්ත්වය පිළිබඳ අත්දැකීමක් හොඳට Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙනවා. දැන් එහෙනම් එතන එනම වාසය කරනවා. ඉතින් ඒකට උපකාර වෙන්නේ මෙන්න මේ කාරණා දෙක. මොකද්ද? සබ්බ නිමිත්තානංච අමනසිකාරු. දැන් එහෙනම් කිසිම නිමිත්තක් මනසිකාර කරන්න එපා. හැබැයි අනිමිත්තායච ධාතුයා මනසිකාරු. නිමිති නොගන්නා தත්ත්වයට විතරක් හිත යොදන්න. ඊට පස්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ අහන මෙහෙම ප්‍රශ්නයක්.
කතිපනාවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය අට්ඨිතියා. එතකොට මේ අනිමිත්ත ස්වභාවයෙන් හිතේ දිගට පවත්වන්නේ කොහොමද ඇවැත්නි? ඉතින් එතකොට සාරිපුත්‍ර සාන්නාස උත්තර දෙනවා. ඒකට කාරණා තුනක් මුල් වෙනවා. මොනවාද කාරණා තුන? පළවෙනි එක සබ්බ නිමිත්තානං චමනසිකාරෝ. අර උත්තරේ ආයෙත් දෙනවා. කිසිම නිමිත්තක් දැන් මේක ඇතුලේ ඉඳද්දි ආයි ගන්න යන්නත් එපා. නිමිති මොකක්වත් ගන්න යන්න එපා. අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. නිමිති නොගෙන ඒ බලපවත්වන අනිමිත්ත සමාධි තත්ත්වයට හිත දාගෙන ඉන්න. ඒක තමයි අරමුණු කරන්න තියෙන්නේ. ඒ වගේමයි පුබ්බේච අபிසංඛාරෝ. ඒ කලින් හොඳට ඒ සඳහා යොමු වීමක්, අදිෂ්ඨාන කිරීමක්, එහෙමත් නැත්නම් චේතනාව පහළ කිරීමක්, මං සෑහෙන වෙලාවක් මෙතන ඉන්න ඕනා කියලා හිත නිකන් පුහුණු කරන්න පෙළඹවීමක් අවශ්‍ය වෙනවා. මෙතන ටිකක් වැඩි වෙලාවක් ඉන්න. ඉතින් ඒක අතින් තනිකර පුහුණුවක් අපිට උගන්වන්නේ. ඒතර ඒ පුහුණුව හරහා එහෙනම් අපිට පුළුවන් නම් ටික ටික මේ අනිමිත්ත ස්වභාවයක් හිතේ වඩන්න, දියුණු කරන්න. ඉතින් ඒකේ ආනිසංසයක් තියෙනවා මෙන්න මේ අස්මිමානය දුරු කරන්න. එතෙන්ටයි ඇත්තට මට එන්න ඕනුනේ. දැන් මේ අපි අනිමිත්ත ස්වභාවයක් දියුණු කිරීම, හිත නිමිති නොගෙන වාසය කිරීම, අපිට එකපාරට මේකේ වාසි තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේක නිකන් හරි කම්මැලි, හරි මේ බෝරින් අප්පා කියලා තමයි හිතෙන්නේ. මොකුත් නැහැ නේද ඉතින් මේකේ? බුලත් ටිකක් ඇත්තෙත් නැහැ, සිගරට් එකක් ඇත්තෙත් නැහැ, බීඩියක් ඇත්තෙත් නැහැ, චුයින්ගම් එකක් ඇත්තෙත් නැහැ. එතකොට නිකන් කට නිකන් තියන් ඉන්න මොකද්ද මොකද්ද වගේනේ නේද? ඉතින් ඒක නෝ ඒ කට්ටිය බීඩි බොනවා, සිගරට් බොනවා, චුයින්ගම් හපනවා, මොකක්ම හරි ඉතින් කටේ දාගෙන ඉන්නවනේ නේද? එහෙමනේ අපි පුරුදුලා තියෙන්නේ. දැන් මෙතන මොකුත් නැහැ. ඒ මොකුත් නැතුණාම ඉතින් හරි අමාරුයි. ඒ නිසා කට්ටිය අහනවා දැන් හරි කම්මැලි නිසා එනවා. දැන් ඊළඟ මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟ කරන්න තියෙන්නේ ඔය තා පොඩ්ඩක් දික් කරගන්න තමයි තියෙන්නේ නේද? ඊළඟ පහක් ඉන්න පුළුවන්. හරි කම්මැලි ස්වාමීන් වහන්සේ මොකද්ද ඊළඟ කරන්න තියෙන්නේ? ඔක විනාඩි 10ක් ඉන්න. විනාඩි 10ක් හිටියා ස්වාමීන් වහන්සේ. හරිම කම්මැලි ස්වාමීන් වහන්සේ. ඊළඟ මොකද්ද කියන්නේ? විනාඩි 15ක් ඉන්න. එහෙම තමයි ඉතින් කරන්න තියෙන්නේ. මොකද අපි ඉඳලා තියෙන්නේ නිමිති ලෝකයේ තුල. නිමිති ලෝකයේ තුල අකුසල් සිත් සහිතව අකුසලය අභිරමණය කරමින් හිටපු ජීවිත අපේ තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සනිමිත්තාය භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අනිමිත්තා. මහන්නේ මේ යම් තා පාපක අකුසල ධර්ම තියෙනවද ඒ සියල්ල පහළ වෙන්නේ නිමිති සහිතවයි. නො අනිමිත්තා. අනිමිත්ත සහිතව නෙමෙයි. අනිමිත්ත මට්ටම කියන්නේ අතිශය ප්‍රබල තත්ත්වයක්. ඒක අපිට හැඟෙන්නේ නිකම් මුල් අවස්ථාවේදී මේ මේක නිකන් හරි මුස්පේන්තු ගතියක්, මේක හරි කම්මැලි, මේක නම් ගන්නම දෙයක් නැහැ. කිසිම සතුටක් ලකුවට මේකේ නැහැ. එහෙම තමයි හැංගෙන්නේ. මොකද අපි ඉඳලා තියෙන්නේ අර කාම ලෝකේ. අපි ඉඳලා තියෙන්නේ නිමිති ලෝකේ. අපි ඉඳලා තියෙන්නේ සංස්කාර ලෝකේ. ඒතර මේකෙන් නිකන් මිදීමක්, ඉවත් වීමක්, සංස්කරණ නොකර සිටීමක්, නිමිති නොගෙන සිටීමක්, හිතට වද නොදී සිටීමක්, හිත නොකෙලසා සිටීමක් තමයි මේ කතා කරන්නේ. පුළුවන් ද අපිට හිත කෙලසන් නැතුව ඉන්න? හිතට වද දෙන්නේ නැතුව ඉන්න? හිත ලව්ව සංස්කරණ නොකර ඉන්න? හරි අමාරුයි. අපිට මුකුත් නොකර ඉන්නවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට මුකුත් නොකර ඉන්න අපේ හිතට එන උගන්වන්න වෙලා තියෙන්නේ. මුකුත් නොකර සිටීමක්. අපේ තියෙන කම්මාරාමතාවය නැවැත්වීමක්. අපිට තියෙන කම්මාරාමතාවයක්. මොකක්ම හරි කරන්න ඕනේ. එහෙම නැතුව අපිට බැරිද පොඩ්ඩක් කර බාගෙන ඉන්න, පොඩ්ඩක් සංසුන් වෙන්න, සාවධානව ඉන්න, කල්පනා නොකර ඉන්න, නිමිති නොගෙන ඉන්න? ඉතින් මේ ඔක්කොගෙම තියෙනවා නිකන් වෙනම පැත්තක් මේ බුදුරයන් වහන්සේ අපිට විවෘත කරන්න. දැන් එක්තරා අවස්ථාවකදී මේ රාහුල සාමීන් වහන්සේට බුදුරයන් වහන්සේ අවවාදයක් දෙනවා. මෙන්න මෙහෙම රාහුල සූත්‍රය සුත්ත නිපාතේ මේ විදිහට කියනවා. අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ තතෝ මානාභිසමයා උපසන්තෝ චරිස්ස සීති. හරිම ලස්සන සූත්‍රයක්. ඒ රාහුල සූත්‍රය කියන්නේ සුත්ත නිපාතේ එන අර පුංචි දරුවෙකුට තාත්තා කෙනෙක් හරි ලස්සනට නිකන් අර පිය සෙනහසකින් පුදුම ගැඹුරකින් මේ මාර්ගය කියලා දෙනවා වගේ හරිම ලස්සන සූත්‍රයක්. ගාථා කීපයකින් තමයි මේ සූත්‍රෙම පෙළගස්සලා තියෙන්නේ. ඒක අන්තිම ගාථාව තමයි මම මේ ඉස්සරහට ගත්තේ. අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ. මේ මාන අනුසය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ රාහුල සානසිර වඩන්න කියන්නේ? අනිමිත්තංච භාවේහි. මේ නිමිත නොගෙන සිටීම අනිමිත්ත ස්වභාවය වඩන්න. ඒ නිසා මේ අනිමිත්ත தත්වය කියන්නේ අපිට ඊටාම සූක්ෂම මට්ටමින් කෙලෙස් දුරු කරගන්න තියෙන ප්‍රබල ආයුධයක් කියන්න පුළුවන්. දැන් හිත අපි හිතමු දැන්
අපිට තිබුණොත් දැලිකුණු වැකිරි වැගිරිච්ච අර එදා අපි මතක් කරුවේ අන්දයට හම්බෙච්ච මුලින් හම්බෙච්ච මේ ඒ වස්ත්‍රේ වගේ නේද? එයාව රවට්ටලා දුන්නනේ අර කෛරාටික මිනිස්සයා. කිව්වේ නම් ඉතින් මේක ලස්සන එකක්, මේක පැහැපත් එකක්, මේක සුදු වස්ත්‍රයක්, උතුම් වස්ත්‍රයක් කියලා. හැබැයි බැලුවම ගන්න දෙයක් නැහැ. මේක මේ දන්න කෙනා දන්නවා මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම දැලි කුණු වැගිරිච්ච වස්ත්‍රයක් කියලා. ඉතින් ඒකට තව දැනි දැනි පොඩ්ඩක් වටුණා කියලා, තව කුණු රොඩ්ඩක් වටුණා කියලා ගාණක් නැහැනේ. කොහොමත් අපවිත්‍රයකට තව පොඩ්ඩක් අපවිත්‍ර වුණා කියලා ගාණක් නැහැ. හැබැයි සුදු වස්ත්‍රයකට සම්පූර්ණයෙන් පිරිසුදු සම්පූර්ණ ශ්වේත වර්ණ සුදු වස්ත්‍රයකට පුංචි කුණු රොඩ්ඩක් වටුණාත්, මැස්සෙක් ඇවිල්ලා වැහුවත්, මදුරෙක් ඇහෙලා වැහුවත් ඒක හොඳට කැපිලා පේනවනේ නේද? ඉතින් ඒ වගේ තමයි. එහෙනම් අපේ හිත අනිමිත තත්ත්වයක පවත්නවා කියන්නේ ඔය සුදු වස්ත්‍රයක් සහිතව අපි වාසය කරනවා වගේ තමයි. ඒක මුකුත් නැහැ. හරිම පැහැදිලි, හරිම පිරිසුදුයි. ඉතින් ඒ බඳු තත්ත්වයක පුංචි හෝ ක්ලේශයක් වැහුවොත් පැමිණියොත් ඉතින් ඒක අපිට හැඟෙන්න ඕනේ, අපිට දැනෙන්න ඕනේ. ආයෙත් ඔන්න හිත නිමිත්තක් ගත්තා, ආයෙත් ඔන්න හිතේ සංඥාවක් පහළුණා, ආයෙත් ඔන්න හිතේ චේතනාවක් පහළුණා, ආයෙත් ඔන්න සිතේ ඉල්ලක් පහළුණා, ආයෙත් රාගයක් පහළුණා, ආයෙත් ද්වේෂයක් පහළුණා. මේ කුමක් හෝ පැත්තකින් අපිට ඒ හිත නැවත කෙලෙසුණා, හිත නැවත නිමිති ගත්තා කියන එක දැනෙන්න ඕනේ. එහෙම දැනි දැනි ඒ අවස්ථාවේදී අපි ආයි කෙලෙසෙන්න ඉඩ දීලා ඔහේ කරබාගෙන ඉන්නවද? මම ආයි ඒක පොඩ්ඩක් ගසා දාලා ආයි මම හිත පිරිසිදු කරගන්නවද? ඒක තමයි ඇත්තට අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සාමාන්‍යයෙන් අපි ඒ භාවනාව වඩාගෙන හොඳට ඒ නිමිති නොගන්නා తত্ত্বය, එමත්ත ඒ උපේක්ෂා සහගත తত্ত্বය, අංශිත తত্ত্বය, උපාදාන රහිත తত্ত্বය ප්‍රගුණ කිරීම මුලින් මාර්ගඵල ලැබෙන්න කලින් ක්‍රම තුනක් පෙන්නනවා. සංකතං ඕලාරිකං පටිච්ච සම්පන්නං. ඉතින් ওই විදිහට ආකාර වලින් බලලා කොහොම හරි ආයෙත් අතෙන්ට හිත ගන්න. හිත කෙලෙසුන මට්ටමේදී මනාපයක් අමනාපයක් පහළ වෙච්ච මට්ටමේදී දකින්න මේක මේ සංකතයි. කලින් හිත තිබුණේ අසංකත තත්ත්වෙට ටිකක් කිට්ටුයි, නිවනට කිට්ටු තත්ත්වයක තිබුණේ. හිත කෙලෙසිලා තිබුණේ නැහැ. හිත කොහෙවත් පිහිටගෙන තිබුණේ නැහැ. මොකක්වත් උපාදාන කරන් තිබුණේ නැහැ. ලොකු සංස්කරණ තිබුණේ නැහැ. හරි සරලයි. හිත නැවතිලා. ඒක නිවනට කිට්ටුයි. හැබැයි දැන් ආයි මේක සකස් කළා. ආයි නිකන් මේක වර්ණ ගැන්විලා තත්ත්වගත වෙලා එහෙනම් සංකතයි දැන් මේ අලුතෙන් ආපු උපාදාන සහිත தත්ත්වේ. ඒ නිසා මේක අත්හැරලා දාලා අන්න අතෙන්ට යන්න. ඒතර ඒ සංකත වශයෙන් දකින්න කියනවා. ඊළඟට වෙනත් ක්‍රමයක් කියනවා මේක ඕලාරිකයි. අලුතෙන් ඒ ගොඩ නැගිච්ච මනාප සහිත தත්ත්වේ, අමනාප සහිත தත්ත්වේ ඕලාරිකයි. මේක රළුයි, ගොරහැඩි. හිටිය தත්ත්වේ ඊට වඩා හරි සාන්තයි, ප්‍රණීතයි, උපේක්ෂා සහගතයි. තේන්සාර මෙතන අලුත් තත්වයේ මේ ඕලාරික රළු මට්ටමේ ඉන්නේ නැතුව අර පරණ තැනට යන්න කියනවා. ඊට පස්සේ ඕන්නම් බලන්න කියනවා මේක පටිසමුප්පන්නයි. ඇහෙන් රූපයක් දැක්කා, දැකපු නිසා ඕන්න චක්කු විඤ්ඤාණ පහළ වුණා. ඊට පස්සේ ස්පර්ශයක් සිද්ධ වුණා, ඒක අඳුනා ගැනීමක් සිද්ධ වුණා, නැත්නම් වේදනාව පහළ වුණා, ඒක අඳුනා ගැනීමක් සිද්ධ වුණා. ඊට පස්සේ ඕන්න විතර්ක කරන්න ගියා, තණ්හාවක් පහළ වුණා, ඒකට උපාදාන වුණා, ඕන්න පටලව ගත්තා. පරිසම්පන්නව නිකන් හේතුපත්ත්‍ය වශයෙන් මේක ගොඩනැගීගෙන ආපු ආකාරය. පරිසම්පන්න වශයෙන් මේක දැක්කොත් ඔන්න ආයි අරක ලිහුණා. මොකද යෝනිසෝ මනසිකාරයක් යෙදුවේ. ඒ නිසා මේක ලිහිලා ආයෙත් ඔන්න පරණ தත්වෙට, සහැළු தත්වෙට, උපේක්ෂා සහගත தත්වෙට, අනිසිත தත්වෙට හිත ගත්තා. ඉතින් මේක දියුණු කරගෙන ගියා නම් කෙනෙක්ට යම් අවස්ථාවක ඉතින් අවබෝධයක් එන්න පුළුවන්. හිත තව තව නික්ලේශී වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය ආදී ඒ ප්‍රබල කෙලෙස් සංයෝජන ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ සූත්‍රයේම, ඒ කියන්නේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේම නැවත කියලා දෙනවා මේක සේක පුද්ගලෙක් වඩන්නේ කොහොමද? ඒතර සේක පුද්ගලයා කියන්නේ අපි දන්නවන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි තුන් දෙනාටම පොදුවේ. බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ මෙච්චර දඟලන්න කියන්නේ නැහැ. එතකොට පටිසමුප්පන්න වශයෙන් දැකීම හෝ සංකත වශයෙන් දැකීම හෝ ඕලාරික වශයෙන් දැකීම හෝ මෙච්චර දඟලන්න කියන්නේත් නැහැ. කියන්නේ මේ ලැජ්ජාව පහල කරගන්න. ඉන්න ඕන නම් අන්න අතන හිත තියාගන්න ඕනේ. අන්න අතන ලෝකයෙන් අයින් කළා, ස්කන්ධ වලින් ඉවත් කළා. ස්කන්ධවල පටලෝගෙන නෙමෙයි ආයි එකේ බැහැගෙන එල්බගෙන උපාදාන කරගෙන මඩවලේ බැහැගෙන නෙමෙයි ඉන්න කියන්නේ. ඉන්න තියෙන්නේ මේ මඩවලින් ඉවත් වෙලා. හැබැයි ආයිත් මේ යක්ෂය පැන්නනේ මඩවලට කියලා නම් ලැජ්ජාවක් ඇති කරගන්න නේද?
අට්ටි යති හරායති jigucchati. එතකොට මේ තමන්ගේ හිත ගැනම නිකන් jugupsාවක් ඇති කරගන්න කියනවා. ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. මෙච්චර කියලා දීලත්, මෙච්චර පැහැදිලි කරලා දීලත්, මෙච්චර ඒකේ ඉන්න පුළුවන්කම තියෙද්දිත් ආයිත් ගියා ඔන්න මඩවලටම. කියලා නේ ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. ඒක ඇතිලු ආයිත් පරණතනට එන්න. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය තුළ හරි පැහැදිලි. එතකොට යෝගාවචරයට නිකන් ඒක දැන් ගෙදර වගේ බවටපත් වෙන්න ඕනේ. එතනයි ඉන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. එතකොට හිත සංස්කරණ නොකර සිටීම, හිත උපාදාන නොකර සිටීම, හිත අනිශ්චිතව පැවැත්වීම, පැහැදිලිව පිරිසුදුව නික්ලේශීව පැවැත්වීම කියන එක යාට දැන් අනිවාර්ය අංගයක් බවටපත් වෙන්න ඕනේ. එතකොට එහෙම නොකරන අවස්ථාව ගැන යා ලැජ්ජා වෙනවා. ලැජ්ජා වුණාම ආයෙත් ඔන්න හිත කියන දේ අහලා කීකරු වෙලා ආයෙත් අන්න පරණ තැනට යනවා. ඒ නිසා දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ දෙන අවවාදෙදී අපිට තේරෙනවා, එතකොට රාහුල ස්වාමීන් වහන්සේත් කියන්නේ අනිමිත්තංච භාවේහි මානානුසේ මුජ්ජහ. එතකොට මේ මානානුසේ කියන එක හරි සියුම් ක්ලේශයක්. අපි දන්නවනේ මේ රහත් වෙනකම්ම තියෙන අනුසයක් නේද මානානුසේ කියන එක. අනිකුත් කෙලෙස් නම් අනිකුත් සක්කාය දිට්ඨි ආදී ඒ සංයෝජන ධර්ම නම් ඉතින් මුල් මට්ටමේදීම අයින් වෙනවා කියලා කියනවා. නමුත් මානය කියන එක ඉතාම සූක්ෂමයි, රහත් වෙන කම්ම තියෙනවා කියලා කියනවා. හරි සියුම්. ඉතින් ඒ බඳු සියුම් ක්ලේශයක් පවා දැක ගන්න පහසු ඉල්ලු මෙන්න මේ අනිමිත తත්වය අපේ හිතේ පවත්වනවා නම්. ඉතින් ඒ නිසාමයි දැන් ඒ රාහුල ස්වාමීන් වහන්සේට තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තතෝ මානා බිසමය උපසන්තෝ චරිස්ස සීති. ඒ මානය සියලු ආකාරයෙන් දැනගෙන මානය අභිභවනය කළා උපසන්තෝ චරිස්ස සීති. මම ශාන්තව හැසිරෙන්න. උපශාන්තව හැසිරෙන්න. කෙලෙසුන්ගෙන් තොරව හැසිරෙන්න. ඉතින් අපේ හිත්වල පහළ වෙන විශේෂයෙන්ම ඔය මානය දුරු කරගන්න අනිමිත්ත ස්වභාවය එක හොඳ තෝතැන්නක් කියන්න පුළුවන්. අපි එහෙනම් දක්ෂ වෙන්න ඕනේ මේ තැන වාසය කරද්දී කොහොමද මගේ හිතේ මාන්නය ඇති වෙන්නේ. ඉතින් මාන්නය ඇති වෙන්න පුළුවන් හැම තැනින්ම. ඇත්තම හරීම සංකීර්ණ විදිහට පැති ගණනාවකින් හිතාගන්න බැරි තරම් පැති ගණනාවකින් අපේ හිතේ මාන්නය ඇති වෙන්න පුළුවන්. මම කෙටියෙන් කීපයක් කියන්නම්. උදාහරණ අපි එදත් එක දවසක් මතක් කළා. අපි තුම අපිට හොඳ අධ්‍යාපනයක් ලැබිලා තියෙනවා. අධ්‍යාපනයේ මුල් කරගෙන මාන්නයක් ඇති වෙන්න පුළුවන්. අපිට හොඳ මාකරි ගීත කීමේ හැකියාවක් ඇතිලත් ඒක මුල් කරගෙන මාන්නයක් ඇති වෙන්න පුළුවන්. අපිට හොඳට කතා පැවැත්වීමේ, දේශනා පැවැත්වීමේ, බණ කීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඒක මුල් කරගෙන මාන්නයක් ඇති වෙන්න පුළුවන්. අපිට හයියෙන් දුවන්න පුළුවන්. ඒක මුල් කරගෙන මාන්නයක් ඇති වෙන්න පුළුවන්. නේද? අපේ කය හරි පැහැපත්. ඒක මුල් කරගෙන මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු අපිට උඩ පයින්න පුළුවන් හයියෙන්. අනේ ඒක මුල් කරගෙනවත් මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ මොනවා තිබුණත් අපි ඒකෙන් මාන්නයක් හදාගන්න එක, ඒකෙන් පුජ්‍යලයක් හදාගන්න එක, කොහොම හරි ඒක මූට්ටු කළා කෙනෙක් වශයෙන් වැඳෙන්න හදන එක, ඒක තමයි අපේ තියෙන මෝඩකම. ඉතින් අපි එහෙනම් වෙනම දක්ෂතාවයක් දිනු කරන්න වෙනවා. මේ තියෙන දක්ෂතාවලින් කෙනෙක් නොහදා ඉන්න. කියන තියෙන දක්ෂතාවලින් මම ඉස්මතු නොවී ඉන්න වෙනම දක්ෂතාවයක් දිනු කරන්න වෙනවා. ඒක තනිකර උඩුගම් බලාක පීනීමක් කියන්න වෙනවා. මොකද අපි පුරුදු කරලා තියෙන එක අනිත් පැත්තනේ නේද? මුළු සමාජ ක්‍රමෙම්ම කියන්නේ ඔබ කොහොම හරි කෙනෙක් හදාගනි. සමාජ ක්‍රමෙම්ම කියන්නේ අම්මා කියන්නේත් පන්තියේ පළවෙනියවයන්, තාත්තා කියන්නේත් පන්තියේ පළවෙනියවයන්, ගුරුවරයා කියන්නේත් පන්තියේ පළවෙනියවයන් නේද? ඔබ පුතේ දෙවෙනියා වෙලා නම් එන්න එපා ගෙදර. එහෙම කියන ගුරුරුත් ඉන්නවනේ, එහෙම කියන අම්මලා තාත්තලාත් ඉන්නවනේ නේද? ඒගොල්ලෝ හිතන්නේ පළවෙනියා විතරයි මගේ පුතාට වෙන්න පුළුවන්, මූ දෙවෙනියා වුණොත් නම් මං ගෙට දන්නේ නැහැ මූව. ශිෂ්‍යත් පාසලම මිසක් උඹ ගෙදර පස්පා ගන්න එපා. එහෙම කියන තැන් ඇති ඉතින් නේද? අම්මලටම පුදුම අමාරුවක් තියෙන පුතාගේ ශිෂ්‍යත් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් නේද? ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. අපි පුරුදු කරන්නේ මර පොඩි එකා මුඩි පොඩි කාලේ ඉඳන්ම මුරුන් ගත්තේ තියන්නම තමයි. ඉතින් අපි පුරුදු කරන්නේ. අපි කරන්නේත් ඒකම තමයි. පොඩි එකා අල්ලගෙන හෝ මම කෙනෙක් හදා ගන්නවා. මගේ පොඩි එකා පාස් වුණානේ මේ පාර නේද? ඒ 10ක්ම ගත්තා. කොහේ කියලා ඉතින් මගේ පොඩි එකා නේ, මගේ පුතා, මගේ දුව. එතනනුත් මමෙක් තමයි හදාගන්නේ. එතනනුත් මම කෙනෙක් තමයි හදාගන්නේ. මට බැරි වෙච්ච දේ මගේ දරුවා ලව්වා කරවගෙන මම ඒකනුත් කෙනෙක් හදාගන්නවා. ඉතින් අපි මේ මුළු ලෝකෙම කරන්නේ ඔච්චරයි. කොහොම හරි කළා මම හදාගන්න, මම තහවුරු කරගන්න, පුජ්‍යල භාවය තනාගන්න, ඕකමයි අපි මේ දිගටම කරලා තියෙන්නේ. ඉතින් ඒකේ අනිත් පැත්ත දැන් එහෙනම් මේ කරන්න කියන්නේ. ඉතින් ලේසි නැහැ.
ඒකයි මේ උඩුගම් බලා යනවා කියන්නේ. මම හැදෙන හැටි බල බලා එනං ඒක හිමීට පැත්තකින් තියන්න ඕනේ. ඉතින් ඒ හා සම්බන්ධයෙන් ඍජුවම අහව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක එක තැනක විතරක් නෙවෙයි තැන් ගණනාවක හම් වෙනවා. එක උදාහරණයක් මම කියන්නම්. මහා පුන්නම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඉතින් එතෙන්දී එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඍජුවම ප්‍රශ්නේ අහනවා මේ විදිහට. කතම්පන බන්තේ ජානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා නොහොන්තීති. ස්වාමීනි, කොයි විදිහට දැනගන්න, කොයි විදිහට දැකගන්න අවස්ථාවේදීද මේ විඥාණය සහිත කය මුල් කරගෙන හෝ මේ එළියේ තියෙන මොනම හෝ ආකාරයක නිමිති මුල් කරගෙන අපේ හිතේ පහළ වෙන්න පුළුවන් මම කියා ගැනීමක්, මගේ කියා ගැනීමක්, මම සහ අනුන් කියලා මේ සංසන්දනය කරලා මැනලා ඒ ඇති වෙන මාන්නයක්, මෙන්න මේක පහළ නොවි ඉන්නේ ස්වාමිනී කොයි විදිහට කටයුතු කරොත්ද, කොයි විදිහට දැක්කොත්ද? ඍජුවම ප්‍රශ්නේ අහනවා. තව බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මෙහෙම. යංකින්ජි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සන්තිකේවා සබ්බං රූපං නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. ඒ කියන්නේ මේ සියලුම ආකාරයේ රූප, දැන් මේ රූපස්කන්ධය කියවහම මේ කය විතරක් නෙමෙයිනේ නේද? ඒතර මේ අපි පටන් ගත්තේ නම් එතනින් තමයි. දැන් මේක පුළුල් කරගන්න ඕනේ. මේක පටන් ගත්තේ නම් මෙතන තමයි. හැබැයි මේ රූපස්කන්ධය කියන්නේ පුදුමාකාර පුළුල් ප්‍රදේශයක්. අතීතයේ පහළ වෙච්ච රූප, අනාගතයේ පහළ වෙන රූප, දැන් තියෙන රූප, අපි ඇතුළතයි කියලා සලකන රූප, බාහිරයි කියලා සලකන රූප, හොඳයි කියලා සලකන රූප, නරකයි කියලා සලකන රූප, ඊළඟට රළුයි කියලා සලකන රූප, සූක්ෂමයි කියලා සලකන රූප, ළඟයි කියලා සලකන රූප, ඈතයි කියලා සලකන රූප, මේ 11 ආකාරයකින් බුදුහාඳුර මේ තව වට කළා පෙන්නනවා. මේකෙන් මග හැරෙන්නේ එකම රූපයක්වත් නැහැ. සියලුම ආකාරයේ රූප, සියලුම ආකාරයේ භෞතික දේවල්, සියලුම රූප. එහෙනම් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. ඒ කියන්නේ අපේ හිත මේ කුමන හෝ රූපයක් උපාදාන කරන්න පෙළඹේවි. පෙළඹුණොත් ඔන්න ආයිත් මමෙක් හැදෙන්න ඉඩ තියෙනවා. මමෙක් හැදුනොත් නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. පුළුවන් ද ඕක හිමීට පැත්තකින් තියන්න. මම කරගන්න නැතුව ඉන්න, මගේ කරගන්න නැතුව ඉන්න, ඒ රූපයක් මුල් කරගෙන මමෙක් තනාගන්න නැතුව ඉන්න, පුජ්‍යල භාවයක් තනාගන්න නැතුව ඉන්න. දැන් හිතන්න අපි උදාහරණයක් ගත්තොත් ඔන්න අපි ගියා කොහේ හරි විනෝද චාරිකාවක්. ඊළඟට යාළුවෝ කට්ටිය එක්ක අපි කට්ටිය එකතු එකතු වෙලා ඉතින් ඔන්න ඡායාරූපයක් ගත්තා. අරගෙනින් දවසක් දෙකක් ගියාට පස්සේ ඔන්න ඡායාරූපය ඔන්න අපිටත් එව්වා. දැන් ඉතින් වෙන යාළුවෙක් ඇවිල්ලා අහනවා, කොබං උඹ? තාසේ පෙන්නුනා, ආ මේ ඉන්නේ මම නේද, මම කියලා. ඉතින් අපි මේ ඡායාරූපේ, සමූහ ඡායාරූපේ අපි මේ හැඩේ ඒ තැන ඔන්න මම ඉන්නවා කියලා මම කියලා පෙන්නනවා. ඔන්න අන්න මමයා පැන්න එළියට. නේද? අර මෙතෙක් වෙලා අපි තුමුන් අපි අනිශ්චිතව හිටියේ නේද? විපස්සනාකේ වඩලා නිස්සරණේ ඇවිල්ලා එහෙම නේද? ලොක්කාගේ ඔන්න අනිශ්චිතව හිටියා. අර යාළුවා ආපු ගමන් කෝබල බෝ තෝ කියලා ඔන්න අර ගිහිල්ලා පෙන්නන්න ගිහිල්ලා ඔන්න ආව මම එළියට. බලා මල්ලෙන් පැන්න එළියට වෙන්න පුළුවන්. ඒකයි අපි අර බොහොම සැහැල්ලුවෙන් සරලව ඉන්නකොට මමෙක් නෑ. දඟලන්න ගිය ගමන්, කෙනෙක් වෙන්න ගිය ගමන්, මගේ හැකියාවන් පෙන්වන්න ගිය ඔන්න ආයි මමයා පයින්නවා එළියට. ඉතින් වගේ අපි බලන්න ඕනේ හැම තැනම අපි මේ කලින් කළා තියෙන කෙනෙක් වෙන්න දඟලපු දඟලිල්ල. කැපී පෙන්න දඟලපු දඟලිල්ලක් තියෙන්නේ. මමයා තහවුරු කරගන්න කොහෙන් හරි මේ මූට්ටු කළා මේ නූල් ලැදලා උපදී වලින්මයි අපි මේ වට කරගෙන ඉඳලා තියෙන්නේ. ඒව දැන් නිකන් පොඩ පොඩ මේ ගලෝ දැමීමක්. හිත ආයි කියන ඔන්නතුන් ආයි පුළුවන් කෙනෙක් හදාගන්න. දැන් මේ රූපේ හා සම්බන්ධයෙන් එක උදාහරණයක් මම මේ කිව්වේ. එහෙම නැත්නම් අපි හිතමු ඔන්න අපි මොකක් හරි වැඩක් කළා. අපි කට්ටිය එකතු කළා, ගමේ කට්ටියත් ඔන්න එකතු කළා. මම තමයි ඉතින් ඔයකට මුල්ලුනේ. සම්මාදම් කළා. කට්ටිය ඉතින් කාරණා කියලා දීලා එකගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔන්න අපි කියමු ඔන්න මොකද්ද හොඳ? රුවන්වැලි සෑයට ගිහිල්ලා කංචුක වටේ ඇදලා නේද අටපිරිකර 50,000 පූජ කළා.
ඇති ඒක කළා ඉවරයි. ඉතින් මාසයක් විතර ගියා. කළා ඉවරයි. ඇවිල්ලා ඉවරලා ආයි ඉන්න ගමන් මතක් වෙනවා. මන් නැත්තම් උන් කරයි මේ වැඩේ. මන්නේ මුල්ලුනේ එච්චර මේ කංචුක පූජාවට. මන්නේ මුල්ලුනේ මෙච්චර මේ ඵල සම්පන්න පූජාවක් කරන්න. මන් නැතුව කොහෙද මුන් කරන්නේ? ඔන්න ඉතින් මම යපැන්න එළියට. නේද? අපි මේ පූජාවක් කළා, පින්කමක් කළා. පින්කමෙනුත් මම එක් හදනවා ඉතින්. පුළුවන් ද අපිට ඒක කරා කමක් නැහැ. ඒ එහෙම හැදෙන්නකොට අපේ හිත කියනකොට මන් තමයි කෙරුම්කාරයා, මන් තමයි මුල්ලුනේ කියලා ඒක එතන තමයි අභිවදති කියලා කියන. අපේ හිත නැවත නැවත ඒක මතක් කරලා දෙනවා. මේ ගෙදර ඇවිල්ලා දැන් මාසෙකුත් ගිහිල්ලා. අපේ හිත ආයෙත් ඉතින් මතක් කරලා දෙනවනේ. ඉතින් ඕක සාමාන්‍යයෙන් නම් කියන්නේ ඕකේ අනිත් පැත්ත. අපි කියන්නේ මොකද්ද? අපි කුසලයක් කළා ඒක නැවත නැවත මතක් කරන්න. එහෙමනේ කියන්නේ නේද? කුසලයක් සම්බන්ධයෙන් අපි කියනවනේ එහෙම. ඒක නැවත නැවත මතක් කරන්න, ඒක නැවත නැවත මෙනෙහි කරන්න, ඕක පොතේ ලියා ගන්න, පින් පොතේ ලියලා තියන්න, ආයි ආයෝක මතක් කරන්න. ඇත්ත තමයි ඒ කාලේ ඉතින් ඒකත් එහෙම තමයි. හැබැයි එතන තිබුණේ අපි මේ කතා කරන්නේ සම්මාදිට්ඨියේ මුල් මට්ටම නේද? සම්මාදිට්ඨියේ පැති දෙකක් පෙන්වනවානේ. කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී අපි කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, හොඳ සත්පුරුෂයෙක් විදිහට මම කුසලයක් කරා. ඒ නිසා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ඒ භවගාමීව අපිට ගමන් කරන්න උවමනා කරන කුසල් ටිකක් අපි හදාගත්තා. ඉතින් ඒක අපි මෙනෙහි කළා. ආශ්‍රව සහිතව, අවිද්‍යාව සහිතව මේ අඩු වැඩිය සකස් කරගත්තා මම පින්කම හරහා. ඒක නැවත නැවත මෙනෙහි කළා. තව ඉතින් වර්ධනය කරගත්තා. ඉතින් ඒක එක මට්ටමක්. දැන් මේ කතා කරන්නේ හැබැයි වෙන පැත්තක්. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා පැත්ත තමයි මේ කතා කරන්නේ. දැන් මේ අපි මේ වෙන ගමනක් යන්න හදන මේ සංසාර වටේ යනවා වෙනුවට මේකෙන් ගැලවෙන්න හදන පැත්තක්. ඉතින් මේක තේරුම් ගත්ත මං එදා නම් කුසලයක් කළා. ඒකනුත් මං කෙනෙක් හදාගත්තා. මම තමයි මේකේ ලොක්ක කියලා කියාගත්තා. ඊ ගැන හිත හිත මම සතුටු වුණා. මාවම තව තව මම උඩින් තියාගත්තා. ඒක මේ මගේ මෝඩකමට කරපු වැඩක්. මං දැක්කම මේ විපස්සනාවක් වඩනවා. මම තේරුම් ගත්තා මෙතන නැහැ සත්ව ස්වභාවයක්. මෙතන නැහැ පුද්ගල ස්වභාවයක්. මෙතන නැහැ මම කියන ස්වභාවයක්. මම මෙතෙක් කාලයක් කළා තියෙන මේ මම පෝෂණය කිරීමක්. මෙතෙක් කාලයක් මම වට කරගෙන ඉඳලා තියෙන මේ උපදි ගොඩක්. මට පුළුවන් දැන් මේ උපදි පටිනිසග්ගයක් කරන්න. උපදීන් අතහැරලා දාන්න. ඒ මමයා තනාගෙන එනකොට, මමයා වඩාගෙන එනකොට, සිතුවිලි වලින් කියනකොට මෙතන මම තමයි කරේ, මම තමයි කරුම් කාර්යය කියලා හිතුවිලි මාව පොළඹවන්න හදනකොට කියන්න පුළුවන් ද මගේ හිතටම දැන් ඔය මෝඩකම කරා ඇති. දැන්වත් පොඩ්ඩක් ඉන්න ඔයා කටවහගෙන පුළුවන් ද අපිට මේ පහළ වෙන සිතුවිල්ල තේරුම් අරගෙන හිමීට පැත්තකින් තියන්න. නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. ඉතින් එතකොට මේ බැලුවාම දැන් මේ උදාහරණයට අපි ගත්තේ මේ පොඩි අවස්ථා දෙකක්. ඉතින් බුදුරජාන් වහන්සේ මේ කියන කාරණාව රූපස්කන්ධය සම්බන්ධිනුත් කියලා දෙනවා, වේදනාස්කන්ධය සම්බන්ධිනුත් කියලා දෙනවා, සංඥාස්කන්ධය සම්බන්ධිනුත් කියලා දෙනවා, සංස්කාරස්කන්ධය සම්බන්ධිනුත් කියලා දෙනවා, විඤ්ඤාණස්කන්ධය සම්බන්ධිනුත් කියලා දෙනවා. අපි මේ මමය හදන්න, පුජ්‍යලයක් හදන්න, අස්මිමානේ තනාගන්න වටපිට තියෙන හැම දෙයක්ම ඒ භාවිතා කරනවා. එකකින් ගැලවෙනකොට අනිත් එකකින් හදලා. හිතන්න අපි අර විදිහට අර පින්කම මතක් වුණා. මතක් වෙනකොට ඔන්න අපි නුවණ උපදව ගත්තා. ආයෙත් මේ මාව රවට්ටන්නයි එන්නේ මේ හිත. උපදව ගත්ත යන්තම් බේරුණා. බේරුණ එක ගැන ඔන්න අපිට හිතෙන්න පුළුවන් ආය. අම්මේ මම නම් බේරුණා. මට නම් දැන් නුවණ තියෙනවා. මම තමයි හොඳටම විපස්සනාව දන්නේ. එතනත් ආයි ඔන්න අහු වුණා. ඒ නිසා හරිම වංචනිකයි, හරිම පුදුමාකාර සූක්ෂමයි. අපේ හිත පුදුම ඇඳිල්ලක් අපිව අඳන්නේ. ඒ නිසා හරිම දක්ෂ වෙන්න ඕනේ මේ වැඩේට. අපි විසින්ම මුලා වෙලා අවිද්‍යා මූලික කරගෙන, තණ්හා මූලික කරගෙන යන සංසාර ගමනක් තියෙන්නේ. මෙතන සත්වයෙක්වත්, පුජ්‍යලයෙක්වත්, මමෙක්වත් යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මේ අවිද්‍යාව ගේම ගමනක්. එහෙමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. අවිද්‍යාව ගේම ගමනක් අපි මේ යන්නේ. ඉතින් එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ කොයි හරි අන්දමකින් මේ උපාදානස්කන්ධ මුල් කරගෙන කෙනෙක් පුජ්‍යලයෙක් මමෙත් තැනැත්තෙක් හදන අවස්ථාවේදී නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. ඒ මේතන් යථාභූතන් සම්මප්පඤ්ඤාය පස්සති. ඒ කියන්නේ වෙනත් පැත්තකින් කියනවා නම් මෙතන අර හොඳට පිහිටාගත් අනාත්ම දර්ශනයක්. මෙතන සත්වයක් නැහැ, පුජ්ජලයක් නැහැ, මමෙක් නැහැ, ආත්මයක් නැහැ කියන එක මත හොඳට නිකන් පිහිටා ගැනීමක්. මොකද තමාව ආත්මයක් කරවන්න තමයි හිත මේ පොළඹවන්නේ.
කෙනෙක් කරවන්නයි මේ හිත මේ පොළඹවන්නේ. හැබැයි අපි හොඳට අනාත්ම සංඥාව තුළ පිහිටාගෙන ඉන්නවා නම් තවන්ට දෙනවා නෑ මේක වැඩක් නෑ, මෙතන සත්වයක් නෑ, මෙතන පුජ්‍යලයක් නෑ, ආත්මයක් නෑ. ඉතින් ඒක මේ සූත්‍රයේදී, මේ බෝධිපක්ඛයේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තව හොඳට ගැඹුරට කියනවා මෙහෙම. අනිච්ච සංඤිනෝ භික්ඛවේ භික්ඛුනෝ අනත්ත සංඥා සණ්ඨාති. මුල් මට්ටම කියනවා. ඉතින් හොඳට අනිත්‍ය සංඥාවක් වඩා ගත්තා නම් ඉතින් ඒක තව තව පැතිරෙන්න පැතිරෙන්න තව තව ගැඹුරට ගැඹුරට යන්න යන්න අන්න යා තුළ අනාත්ම සංඥාවක් වැඩෙනවා. මුලින් වඩා ගත්තේ අනිච්ච සංඥාවක් නේද? මුලින් යාට තේරුනේ මේක ඇතිව නැතිව යාමක්, වෙනස් වීමක්, විපරිණාමයක්. ඒක තමයි මුලින් තේරුනේ. ඒක තමයි තව තව පැතිරුනේ. ඒක තනින් තමයි අර අනිමිත්ත තත්ත්වය අපව පහළුණේ. මොකද අනිච්ච සංඥාවේ. හැබැයි ඒක තව තව තහවුරු වෙන්න දැන් මේ තරම්ම යොහසලුව ඇතිව නැති වෙන තත්ත්වයක් තුළ මේ තරම්ම ඉක්මනට වෙනස් වෙන විපරිණාමය වෙන ස්වභාවයක් තුළ කොහෙද කෙනෙක් ඉන්නේ? කොහෙද මමෙක් ඉන්නේ? කොහෙද පුජ්‍යලයක් ඉන්නේ? කොහෙද ආත්මයක් තියෙන්නේ? කී කී ප්‍රශ්න කර කර අපේ හිතේ තව තව තහවුරු වෙවි මේ කියන අනාත්ම සංඥාව. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් කියනවා අනත්ත සංඤිනෝ අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති. දිත්තේව ධම්මේ නිබ්බානන්ති. එතකොට ඒ අනාත්ම සංඥාව හොඳට පිහිටා ගත්තනම් අනත්ත සංඤී අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති. අස්මිමානේ යන්න මූලෝත්පාටනය කරනවා. අස්මිමානේ සම්පූර්ණයෙන් මුලිනුපුටා දමනවා. දිත්තේව ධම්මේ නිබ්බානං. මෙලවදීම නිවන් දකිනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ හරි ගැඹුරුයි. එකාතකින් බැලුවාම කොහොමද මේවා ටික ඔක්කොම ටික එක නිකන් එක්කාසු කළා, මූට්ටු කළා, පෙළගස්සලා ගන්නෙ කියන එකත් හරි අමාරුයි. නමුත් මේ දහමට අනුව අපිට තේරෙනවා එතකොට මේ බුදුහාඳුර මේක පැහැදිලි කරලත් දෙනවා. මුලින් ඔන්න වඩා ගන්න අනිච්ච සංඥාව, ඒක හොඳට වැඩෙනකොට ඔන්න වැඩේවි අනාත්ම සංඥාවක්. අනාත්ම සංඥාව තුළ පහසු වේවි ඔන්න අස්මිමානය ගලවලා දාන්න, පුජ්‍යල භාවය මුලිටුපුටා දවන්න, මමයා ගලවලා දාන්න, මනුස්සයෙක් වෙන්න, ස්වභාවයෙන් ඉන්න, කෙනෙක් නොවී ඉන්න, පුජ්‍යලයක් තැනැත්තෙක් නොවී ඉන්න, හිත විවේකයෙන් තියන්න, අනිශ්චිතව තියන්න, උපාදාන නොකර තියන්න, ඔන්න ක්‍රම ටික සකස් වෙලා ආවි. ඒ නිසා ඉබන්දු දහමක් තමයි මේ අවසාන වශයෙන් මේ බෝධිපක්ඛීය සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් පෙන්නන පියවරෙන් පියවර යන මාර්ගයක් තියෙනවා. ඉතින් අපිත් මේ මාර්ගය දියුණු කරන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් මේ ධර්මදේශනා මාලාව තුළින්ම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනා අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.